අයිබෝවන් ඔබ සිරු දෙනාටම අද දින 2020 දෙසැම්බර් මාස 9 වෙනිදා. ඉතාමත්ම හොඳ කාලවක වුණා මම ඔබ සිරු දෙනාටම ප්‍රාර්ථනා කරන මම නාලෙක්සේ නදීර. ඔබ දන්නවා 2020 දෙසැම්බර් මාස 12 වෙනිදා උදේ පාන්දර වෙනකොට නාගදීප රජමාපිය අරස්ථානයේට හාල් කිලෝ 5000ක් පරිත්‍යාග කරන නැත්නම් දාණය දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව තමයි මේ පුංචි වීඩියෝ එක මම ඉදිරිපත් කරන්න දෙදික මාගේ නිවසේ ඉඳලා. මේ වෙනකොට රුපියල් 26000ක මුදලක් එකතු වී තිබෙනවා. එයින් හාල් කිලෝ 247ක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි හාල් කිලෝ 4753ක් අපිට තව අවශ්‍ය වෙලා තිබෙනවා. ඇත්තටම අනුරාධපුර ප්‍රදේශයෙන් තමයි අපි මේ හාල් ටික මිලදී ගන්නෙ. විශේෂයෙන්ම දේශී සහල් හිගවීමත් සුදුසු යාපනයේ සුදුසු හාල් වර්ගයක් අපි රුපියල් 105කට ගන්නවා ප්‍රවාහන ගාස්තු සමගම. මම ආර්දනා කරනවා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට මේ මොහොත අතාරින්න එපා. මොකද ඔබට ඕනෑම දෙයක් ඇත්තටම දන් දෙන්න පුළුවන්. දැදිකම මාගේ නිවසට ගෙනලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් කතා කරලා කොහොමද දෙන්න ඕන කියලා අහනවා. එතකොට මේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත කාලය ඒ නිසිලෙස අපි ගත කරන්න අවශ්‍ය බැවින් ඔබට පුළුවන් යමක් මිලදී ගන්න කියලා මුදල් තැන්පත් කරන්න පුළුවන්. නැත්තම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ගෙනලා දෙන්නත් පුළුවන්. එතකොට නුවරින් මට කතා කරනවා හුඟ දෙනෙක් මල්ලි කොහොමද හාල් දෙන්නේ අයියේ කොහොමද හාල් දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ වගා කරපු සිංහල හාල් පරිත්‍යාග කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතාමත්ම සන්තෝෂයි. ඒ වගේම විදේශගත සිටින සියලු දෙනාම කතා බහ කරමින් යනවා මේ වෙනුවෙන් උදව් කරන්න. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඉතාලිය සහ අනිකුත් සියලුම රටවල් මම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ. විශේෂයෙන්ම ලක්කේ අක්කගේ නෙත්සරණ වැඩසටහන සමගාමීව තමයි මේ හාල් කිලෝ 5000 පරිත්‍යාග කරන්නේ. ඔබට පුළුවන් මුං, කව්පි, මඤ්ඤොක්කා, එතකොට කොස් දෙල් මේ ඕනම ආහාර වර්ගයක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඉතින් මේ පුංචි වීඩියෝ එක මම ගෙනාවේ තව හාල් කිලෝ 4753ක අවශ්‍යතාවක් පවතිනවා. ඒ වෙනුවෙන් ඒ හාල් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මම තව පැය 48ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ දිවා රාත්‍රී දෙකේදීම මෙම වෙනුවෙන් වෙහෙසෙනවා. එතකොට 12 වෙනිදා තමයි අපිට යන්න තියෙන්නේ. 12 වෙනිදා පාන්දර වෙනකොට අපි එහෙ ඉන්න ඕනි. එතකොට 11 මේ වෙන දැන් වෙලාව 1යි වෙලාව. මේ වෙනකොට අපි කාලය ගණන් කරන කියලා තිනවා පැය 48ක ප්‍රමාණයක් වගේ තමයි තිබෙන්නේ අපට. ඔබට පුළුවන් ඒ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් සහ ඉතාමත්ම උනන්දෙන් උදව් කරන්න. විශේෂයෙන්ම දැන් ලංකාවේ සිටින සියලු දෙනාටම මේ දන්සල් දෙන්න බැරි වුණා දැන් අවුරුදු දෙක තුනක කාලේ ඉඳලා මේ පවතින තත්ත්ව හින්දම මම ආරාධනා කරනවා අන්න ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම ලංකාවේ කොහිටත් කවන්නේ අපිට දැන් පැය තව 48ක් තිබෙනවා. ඔබ එකතු කරන්න එකතු කරලා මාට ලැබෙන සලස්සන් මම මේක යාපනයේ නාගදීපෙට පරිත්‍යාග කරන දන් දෙන්න සූදානම් වෙලා ඉන්න ප්‍රවාහන පාසුකම් ලැබී පවතිනවා අනුරාධපුරයේ සිට. ඉතින් මම ආරාධනා කරනවා සියලුම YouTube Facebook ඇඩ්මින්ලට YouTube ලට මේ පිළිබඳ අවධානය යොමු කරලා ඔබගේ පරිත්‍යාගශීලීත්වය ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ වගේම දාණය දෙන්න නැත්නම් දන්සල් දෙන්න බැරි වුණ දන්සල් සංවිධානය කරන සියලු දෙනාට මම ආරාධනා කරනවා මේ මොහොතම අගාරින්න එපා. මේකත් උතුම් දාණයක්. ඉතින් ඒ දාණයෙන් පින් සිටින කියලා මේ පුංචි වීඩියෝ එක ආරාධනා කරනවා. එසේ නමගේ දුරකථන අංකය මම ලියලා තිනවා. නාගදීපට අපි යනවා 12 වෙනිදා මහා පාන්දර වෙනකොට. ඒ ප්‍රදේශයේ සීලුම කටයුතු සූතරම් කර ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ සහ නේවිකේ සින්නායි ලක්කලා මේ වෙනුවෙන් වැඩ කටයුතු කරමින් පවතිනවා. ලක්කියක් තමයි මේ සිරිදීම සංවිධානය කරන්නේ. හොඳයි මම ආරාධනා කරනවා 12 වෙනිදා උදේ අපිට මේ ගමනට සහල් කිලෝ තව 4753ක් සහ ඔබට අවශ්‍ය ඔබ දෙන්න කැමති ඕනෑම ආහාර වර්ගයක මම අරන් යන සූදානම් වෙනවා. මේ පුංචි වීඩියෝ එක බලන්න සහ ෂෙයා කරන්න පුළුවන් කට්ටියට යවන්න මේ වෙනුවෙන් පිණිසිටින කියලා මම ආරාධනා කරනවා. ඉස්සරහම සිරිදීම දරාටම ජය වේවා. තිරුවන් සරණයි.